සැවිස තරග ආකෘතිය ඕනම මොහොතක ඕනම දෙයක් වෙන්නට පුළුවන්. ක්‍රිකට් වට රවුම අපේ ක්‍රිකට් අපේ විදිහට. අපි දැන් ආසජී කතා කරන්න ඕනේ ඉතාම වැදගත් තරගාවල දැන් කාන්තා ක්‍රිකට් වල තියෙන ඉම්ප්‍රූමන්ට් එක ගැන අපි ගොඩක් කතා කරා දිගටම ක්‍රිකට් වට රවුම තුලින්. ඉතින් දැන් මේ ඉම්ප්‍රූමන්ට් එකේ ඊළඟ ස්ටෙප් එක ගන්න හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙනවා. ආසියානු කාන්තා 2020 ක්‍රිකට් කුසලානේ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ දඹුල්ල ක්‍රීඩාංගණයේ තමයි සීලම තරඟ පැවැත්වෙන්නේ. ඉතින් කණ්ඩායම් 8ක් සහභාගී වෙලා සජින්න තරඟාවලිය පැවැත්වෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් කතා කරමු මේ තරඟාවලිය කොහොමද පැවැත්වෙන්නේ, ගෲප්ස් එක කොහොමද වෙන් වෙලා තින්නේ. ඔලක්ෂි ඔබ කිව්වත් වගේ කණ්ඩායම් 8ක් තරඟව දිනවා මේ තරඟාවලිය සඳහා. ආසියාවේ ඉන්න ප්‍රබලතම කණ්ඩායම් 8 කාන්තා ක්‍රිකට් වල තමා මේ තරඟාවලිය සඳහා සහභාගී වෙන්නේ. මේ පාර 2020 තරඟ ආකෘතියෙන් තමා පැවැත්වෙන්නේ. මොකද මේ අවුරුද්දේ කාන්තා ලෝක කුසලානයක් පැවැත්වෙනවා ඉලඹෙන ඔක්තෝබර් මාසයේදී. ඉතින් ඒ අවුරුද්ද නිසා ආසියානු ක්‍රිකට් කවුන්සලයේ මේ ඒෂියා කප් එක යන්නෙත් T20 ෆෝමැට් එකකින්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තමයි ගිය පාර ගිය අවුරුද්දේ තිබ්බ 50 ඕවර් ටූර්නමන්ට් එකේ ෆයිනල්ස් ආවේ. නමුත් අවාසනාවන්තිර ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරඟයේ පරාජයට පත් වෙන උනා. ඉතින් දඹුල්ලේ පැවැත්වෙන මේ තරඟාවලියේ ලක්ෂ්‍යසි අපේ ප්‍රේක්ෂකයන්ට කිසිම මුදලක් ගෙවන්න නැතුව නිකන් ෆ්‍රී ඔෆ් චාර්ජ් ගිහිල්ලා ටිකට්ස් ගන්න නැතුව ගිහිල්ලා නරඹන්නත් මේ අවස්ථාව ලබා දීලා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම සිටින කාණ්ඩේ බංග්ලාදේශ, මැලේසියාව සහ තායිලන්තය තමයි සිටින්නේ. ඉතින් තායිලන්තයත් අපිට ලේසියෙන් තකන්නට බෑ. ඔවුනුත් ඉතාමත් හොඳ වර්ධනයක් පෙන්නුම් කරන කණ්ඩායමක විශේෂයෙන් කාන්තා ක්‍රිකට් තරඟ රටාව තුළ. බංග්ලාදේශයත් අපිට හොඳ අභියෝගයක් ලබා දේවි කියලා විශ්වාස කරන. නමුත් තායිලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව එක්ක පරාජයපත් කරලා තියෙනවා. 2020 තරඟ ආකෘතිය ඕනම මොහොතක ඕනම දෙයක් වෙන්නට පුළුවන්. මොකද ඒ ෆෝමැට් එක ඉතාමත් වේගවත්. ඉතින් සුළු වැරැද්දෙන් ඇති මුළු තරඟයක් පරාජය වෙන සහ තරඟාවලිය සම්පූර්ණ ප්‍රතිපලයට බාධාවක් සහ හානියක් වෙන්නටත් පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරඟයේ බංග්ලාදේශ රෙලව 20 වෙනිදා පැවැත්වෙනවා මේ රාත්‍රි 7ට දඹුල්ලේදී. තරඟාවලියෙන් පැවැත්වෙන දඹුල්ලේදී අනතුරු මැලේසියාවට එරෙහි තරඟය ජූලි 22 දවල් 2ට සහ තායිලන්තයට එරෙහි තරඟය ජූලි 24 වෙනිදා රාත්‍රි 7ට තමයි තියෙන්නේ. ඉතින් ෆස්ට් රවුන්ඩ් එක අපිට ඩේ ඇන් නයිට් සමයි නයිට් මැචස් දෙකක් සෙට් වෙනවා. ඩියු එක සෙට් වෙන්න පුළුවන්. අපේ කාන්තා කණ්ඩායම මගේ මතක හැටියට ලංකාවේදී සෑහෙන කාලයකට පස්සේ තමයි මේ ඩේ ඇන් නයිට් සමයි නයිට් මැච් එකක් සෙල්ලම් කරන අන්ඩර් ලයිට්ස්. ඉතින් හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙයි. සහ මේ මොකද අපේ දැන් ළඟකදී ඉඳලා එන්නේ විශේෂ අන්තිම අවුරුද්දේ වගේ ඉඳලා එන්නේ ලක්ෂි ගොඩක් යං ටීම් එකක්. ගිය අවුරුද්දේ වීමෙන්ස් ඒෂියා කප් දිනපු ටීම් එකේ සෑහෙන ක්‍රීඩිකාවන් දැන් අඩුයි යං ටීම් එකක් යන්නේ. ඉතින් මේ යං ටීම් එකට මේ ලැබෙන එක්ස්පීරියන්ස් එක ඉතාමත් වටිනවා. සහ අන්ඩර් ලයිට්ස් වල ට්‍රේනින් වලදී ඒගොල්ලෝ දක්වන ඒ දායකත්වය සහ ඔවුන් ඒ ලබා ගන්න පුහුණු වීම මාර වැදගත් වෙයි මේ තරඟයට. මොකද සම්පූර්ණ වෙනස් දහවල් සහ රාත්‍රියේ ඩියු එක පින්න සහ පන්දු රැකීමේදී ඔවුන්ට යම් වැඩි සැලකිල්ලක් දක්වන්නට වෙයි. ඉතින් අපි බලාපොරොත්තු වෙන ශාමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ තරඟවල ඉතාමත් හොඳින් සෙල්ලම් කරලා අවසන් මහා තරඟයකට කොහොම හරි එයි කියලා බොහෝ වෙලාවට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව සහ පකිස්තානය මේ රටවල් තුන අතර තමයි ගොඩක් වෙලාට දෝලනේ වෙන්නේ. ඉතින් මේ තරඟ සියල්ලම ස්ටාර් ස්පෝර්ට්ස් 2 ඩයලොග් ටෙලිවිෂන් නාලිකාංක 69 ඔස්සේ ඔයගලන්ට බලන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් මේ තරඟාවලිය පටන් ගන්නවා ජූලි 19 වෙනිදා ඉඳලා අවසන් මහා තරඟේ පැවැත්වෙනවා ජූලි 28 වෙනකන්. ඉතින් අපි බලමු ලක්ෂ හොඳ තරඟාවලිය බලන්න පුළුවන්. නමුත් තාම ශ්‍රී ලංකා ස්කොඩ් එක දාලා නැහැ. වෙස්ට් ඉන්ඩීස්ට එරෙහි තිබ T20 තරඟාවලිය පරාජයට පත් වීම නිසා දෙකට එකක් විදිහට යම් එකක් චේන්ජ් එකක් දෙකක් වෙන්නට පුළුවන් සහ අද්දකින් බහුල ක්‍රීඩිකාවක් සමහරට දෙන්නේ ඇතුළටත් එන්න පුළුවන්. මම ඔය කිව්ව ඩිව් සාධකයේ සහ තියෙන කම්පිටිෂන් එකත් එක්ක.